còn tương mừng tôi nào vừa. මේ කටපියාගෙන ඉන්නවද බොරුවට කෙන්දිරි ගන්නෙ? මැරුම් කන්න ගිහින් තුවාල හදාගෙන ඉන්න හොඳයි. බෙහෙත් දාදි කෙන්දිරිය. එනවා මෙතන අපිට වද දෙන්න. මගේ කෙන්දිරිය නැවතුනේ ඉබේටම. යකෝ මේක මොන જાතිය කියද්ද කියලා මට හිතුණා. ආණ්ඩුවේ ස්පිරිතාලේ නර්ස්ලා ඔහොමයි. හිතන් ඉන්නේ සෞඛ්‍යමති කියලා. අපේ බදු සල්ලි වලින්ම පඩිගන්නේ උන්ගේ රැස් බලන්න උනානි කියලා මං ඒකිට හිතෙන් බනින්දිම මං බැනපු ඇහුණා වගේ ගස්සගෙන එහා ඇඳේ සිය ගාවට ගියා. හා මේකේ නාකි මනුස්සයට කොහොම බනින්ද කියලා මං ඇස් කොණෙන් බැලුවා. ආ සීය නැගිටලා නේද? ගුඩ් මෝර්නින්. කොහොමද අද? නෑ නෑ මං අද රිද්දන් නැති වෙන්නේ ඉන්ජෙක්ෂන් එක දෙන්නම්කෝ. යක්කෝ ඒ පාර මේකේ සීයව හුරුතල් කරන්න ගත්තා. සීයට බෙහෙත් ටික දීලා ඔළුව අත ගාලා බෙඩ්ෂීට් එකක් පොරවලා යද්දි සීය හිත නැති මේකේ සාන්තුවරියක් කියලා. ඒකම මට එහා ඇඳේ හිටපු කොල්ලක් කෙඳිරි ගන්න ගත්තා. මේ ඉස්කෝලේදී මොනවද ක්‍රීඩාවකට ගිහින් බැරිලා ආව එකෙක්. මේ කිව්ගාවට දුවල ගිහිල්ලා ඌට කතා කරෙත් පුදුමාදරේ. යකෝ එතකොට මට විතරයිද මේ ගැස්සෙලි පිප්පිලි? මං එහෙම හිතද්දිම ආයෙමත් මන් දිහා රවල බලලා ගසගෙන ගියා. වෙන්න ඇති ඉතින්. මම මැරෙයිනේ. අනික් මිනිස්සු ඔක්කොම හොස්පිටල් ඇවිල්ලා තිබ්බේ සාධාරණ හේතු වලට උනාට මැරකල්ලි දෙකක බලියකින් පස්සේ කපාගෙන කොටාගෙන ඇවිල්ලා තිබ්බ එකම ලෙඩා මම. හොස්පිටල් එකේ ආයතත් මං හින්ද කරදර නැති කියලා අට හිතුණා. කට උත්තර ගන්නයි පොලිස් වාර්තා දෙන්නයි ඒ ඇසේ මං කෙඳිරි ගාදි තරහ යනවා ඇති කියලා මට ඉතින් හිතුණා. මඩ විදපු බෙහෙත නිසාද මන්දා දවල් වෙනකම මට නිින්ද ගියා. ලෙඩු බලන වෙලාවේ ජෝර්ජ් අයියායි කොල්ලෝ රෑනයි මාව බලන්න ඇවිල්ලා ඇහැරෙව්වා. එදා වලියෙන් අනික් කෙවුන්ට සුළු තුවාල තිබ්බත් වැඩියෙන්ම ඩැමේජ් වුණේ මට. පච්ච කොටාගෙන එක එක එව්වා තේ කරේ එල්ලගෙන කොණ්ඩ පාට කරගෙන ඉන්න අපේ උන් දැක්කම හොස්පිටල් එකට ආව අනික් මිනිස්සුත් හොරෙන් බලනවා කියලා මට දැනුණා. මට මෙච්චර කාලෙකට නොතිබ ලැජ්ජාවක් ඒ ගැන දැනුනේ චූටි මිසි දකින් නැති කියලා හිතුවම. මං හිතුවා වගේම වාට්ටුව කොනේ මේසක මොනවදෝ ලියන ගමන් මූණත් නරක් කරන් එයා අපේ උන් දිහා බලනවා මං දැක්කා. මුන් මෙතන ඇවිල්ලත් කතා වුණේ පොඩි කිටීගේ සෙට් එකට මේකට රිටර්න් එක දෙන හැටි ගැන. මට නම් මාස 3-4ක් යනකම්වත් ගේමට එන්ටර් වෙන්න බැරි වෙයි කියලා කොල්ලෝ කිව්වා. ඔව් මටත් ඒක දැනුණා. වම්මතේ ගොබ පසාරු කරගෙන කඩු පාරක් වැදිලා තිබ්බා. කකුලෙත් තැලුම් පාරවල් තිබ්බට මට දෙයියනේ කියලා කොර ගගහ ඇවිදින්න නම් පුළුවන්කම තිබ්බා. මට එවුන් කන්න ගැලන තිබ්බේ රයිස් එකක්. හන්දියේ කඩෙන් අපි කන පොට් එකෙන් ගේන්න ඇති කියලා මට හිතුණා. අපේ එවුන් ඉතින් දන්න හොඳම කෑම තමයි ඒ. ඒත් මට කන්න පිරියක් තිබ්බේ නෑ. තුවාලවල අමාරුට විටින් විට උනගන්න හින්දායි බෙහෙත්වල තිත්තයි එක්ක මට ඕනුනේ ගෙදර හදපු බත් එකක්. මට අම්මා ඒ දවස්වල ඉස්කෝලේ ගෙනියන්න හදලා දෙන කෙසෙල් කොළයතු බත් එක මතක් වුණා. අපේ සෙට් එකෙන් රසම බත් මුල ගෙනිච්චි මං. මගේ බත් එක කන්න කොල්ල පොර ගෑවා. අම්මා මේ ලෝකෙන් යන්න කලින් දවස වෙනකම් මට රසට බත් උයලා දුන්නා. අම්මා කියත් හරේ අහිමුනේ ඒ බත් එක විතරක්ම නෙවෙයි. මට මාවත් ටික ටික අහිමි වුණා. ඕලෙවල් ඒ නවයක් අරගෙන ඒලෙවල් සයන්ස් වලට ඇවිල්ලා අම්මා නැති වුණත් හරේ මම ටික ටික විනාශ වෙලාම ගියා. ආයෙමත් මේ තැනට ආවා. ඒව මතක් වෙදි තවමත් මගේ ඇස් දෙමෙනවා. මේ දවල්ට කෑවේ නෑ නේද? කොහොමද බෙහෙත් ටික බොන්නේ? කන ළඟම වැදුණු මිනි ගෙඩියක් වගේ ඒ හඬට මං උඩ විසි වුණා. මං කෑවේ නෑ කියලා කොහොමද මෙයා දන්නේ කියලා තමයි මට මුලින්ම හිතට ආවේ. ඒ තැඳගාව තිබ්බ කබඩ් එකට තියෙන බත් එක දකිද්දි මට ඒ ආයක දැනගත්තු විදිහ තේරුණා. මේ කරුණා කරලා කෑම කාලා මෙන්න මේ බෙහෙත් ටික බොන්න. මෙතන නැලවෙන්න වෙලාව නෑ. ඩොක්ටර් වෝඩ් රවුන්ඩ් එක එද්දි ඔක්කොම ලෙඩු බෙහෙත් බීලා ඉන්න ඕන. ආයෙමත් ඒ හඬේ තිබ්බේ තර්ජනයක්. හැබැයි යා මගේ අතට බෙහෙත් ටික දීලා එහා ඇඳේ සීයගෙන් නම් කෑවද කියලා ඇහුවෙත් ඔළුව අත ගාලා. මට ඇත්තටම මං ගැන දුක හිතුණා. මං එහා දිහා බලාගෙන හිටියා. ඇත්තෙන් මට කන්න පිරියක් තිබ්බේ නැහැ. ඇඟේ අමාරුයි කන්න අප්පිරියකමයි එක්ක හැමෝටම ලැබෙන කරුණාව මට නොලැබෙද්දී මට පුදුම දුකක් දැනුණා. මං එයා දිහා බලන් ඉන්න බව දැනෙලද මන්දා එයත් එකපාරටම මං දිහා හැරිලා බැලුවා. මගේ තෙත් වෙච්ච ඇස් දකිද්දිම එයා ගැස්සුනා කියලා මට දැනුණා. මං බිම බලාගෙන බෙහෙත් ටික අතට අරන් කටට දාගෙන වතුර පීගෙන පීගෙන ගියා. එයා එකපාරටම දුවගෙන වගේ මගේ ළඟට ආවා. කෑවේ නැතුව නේද බෙහෙත් බිව්වේ? මං බිම බලාගත්තා. එයාගේ කටහඬ ගොඩක් පාලනය වෙලා කියලා මට ඇහුණා. ඊළඟ වාක්‍යය ඇහුණේ
ගොඩක් හැමි. ඇයි කන්න අපිරියයිද? මං ඔලුව වැඩවා. කඩේ රයිස් කන්න බෑවගේ මිස්. හරි අපිරියයි. මේ බෙහෙතුත් නිසා මං හෙමින් සැරේ යාගේ මූණ බැලුවා. එයා චුට්ටක් කල්පනා කරලා මගේ ඇඳ ගාවෙන් ගියා. එයා ඇඳලගින් යද්දී මට මහා හිස්කමක් දැනුණා. මං ආයෙමත් ඇඳේ හාන්සි වෙලා ඇස් දෙක පියාගත්තා. මං ඇස් සැරියේ මව හොලවද්දී, "නැගිටින්න. ඔයාට බඩගින්නේ බෙහෙත් බොන්න හොඳ නෑ. කඩේ බත්නේ කන්න බැරි. යන්න. ගිහින් මේක කන්න." සුදු කොලේක පිල්ලිවලට ඔතලා ෂොපින් එකක දාපු බත් පාර්සලයක් එයා මගේ අතින් තිබ්බා. මං ඇඳෙන් නැගිට්ටේ ඉබේම. ඒ ක්ෂණිකව එයා එහා ඇඳේ ලෙඩෙක් ගාවට ගිහින් හිටියා. ආයෙමත් එයා මං ගාවට දුවගෙන ආවා. "මේ ඔයා මේක කන්නේ නෑ නේද?" මගේ කබඩ් එක උඩ තිබ්බ ෆ්‍රයිඩ් රයිස් පෙට්ටිය පෙන්නලා එයා අහද්දිම මං නෑ කියලා ඔලුව වැනුවා. එයා ඒකත් තරම් එක තප්පරයකට අතුරු දන්නුණා. "දෙයියනි, ගෙදරින් ගෙනා බත් එක මට දීලා එයා කඩේ බත් එක කන්න යනවද කියලා හිතද්දි පපුව ඇතුලින්ම ගින්දරක් එනවා වගේ මට දැනුණා. ඒක අහන්නවත් මේ කෙල්ල අහල පහලක නෑනේ. මං වතුර බෝතලේ බත් පාර්සල් එකයි අරන් වාට්ටුවේ ලෙඩ්ඩුන්ට කෑම කන්න තියෙන රූම් එකට ගියා. බත් එක ලිහද්දිම එකපාරට මතක් වුණේ අම්මව. අපේ අම්මා වගේම කෙහෙල් දැල්ලක පිළිබෙලට බත් එක ඔතලා. සුදු බතට හිඳෙන්න හදපු පරිප්පුවක්, කළුවට උයපු අඹරැල්ල මාළුවක්, මලවපු පොල් සම්බෝලයක් එක්ක බිත්තරයකුත් අම්බලා. කෙසෙල් කොලේ බඳින බත් එකටම ගැලපෙන්න වෑංජන ගලපන්න හැමෝටම බෑ. ඒත් ඒ ගැලපීමයි සුවඳයි එක්ක තිබ්බ අප්‍රියව කොහෙන් ගියාද කියලා නැති වුණා. මම මුළු බත් එකම ගහලා කෙසෙල් කොලෙත් පිහ පිහා කද්දී ආයෙමත් ඒ මිනි ගෙඩි හඬ ආවා. "කොලෙත් පිහින්නේ? බත් මදි වුණාද ඔයාට?" ඉතුරු කරොත් රස නැද්දහන, ඔක්කොම කෑවුත් මදි නැද්දහන අපේ අම්මව මට ආයෙත් මතක් වුණා. මුලින් වතාවේ මං එයා එක්ක හිනා වුණා. "මදි නෑ මිස්. රස වැඩි නිසා ඇටයක්වත් විසි කරන්න ලෝභ හිතුණා." එයා හරි සතුටින් හිනා වුණා. මං හැමදාම වැඩිපුර බත් එකක් ගේනවා. වාට්ටුවේ කාට හරි ලෙඩෙකුට දෙනවා. ලෙඩ උනාම ගෙදරින් කනට වඩා පිටින් කන්න හිතෙනවනේ. එහෙම කියාගෙන එයා ලන්ච් රූම් එකෙන් එළියට ගියා. මට තිබ්බ ප්‍රශ්නය, එතකොට මගේ බත් එක ගත්තේ ඇයි කියලා. ඒ ප්‍රශ්නේ වැඩි වෙලාවක් හිතේ තියන් ඉන්න උනේ නැහැ. අත හොදාන ටැප් එක ළඟට යද්දී ඒ බත් එක එතන හිටපු බලුවම්මෙකුට අනලා දෙනවා මං දැක්කා. ඒ බලුවම්ම බත් කද්දී පැටව් එල්ලි එල්ලි කිරි බොනවා. එයා එතනින් ආවේ බලුවම්මගේ ඔළුවත් අත ගාලා. බලුවම්ම කන එකක් පැත්තක තියලා නැට්ට වනවන කූන් කූන් ගාලා එයාට ආදරේ පෙන්වුවා. බබෙක් කුරතල් කරන්න වගේ බලුවම්මගේ මූණත් අත ගාලා කන්න කියලා, "ඔන්න ඔයාටත් පින් හොඳේ." එයා හිනා වෙවි ඇවිල්ලා සිංක් එකට අත ඇල්ලුවා. කොට වෙන්නම කපපු රෝස පාට නියපොතු හීන් දිග ඇඟිලි මට යතින් අල්ලන්නම හේතුණත් මං ඒ ආසාව පාලනය කරගත්තා. මං ඇවිල්ලා මගේ ඇඳේ හාන්සි වුණේ මොකද්ද අමුතු හැඟීමක් පුරවගෙන. ඒ හැඟීම අස්සෙන්, "තුෂාන්, ඔබ මැරේක්. ඒ නර්ස් කෙනෙක්" කියලා පපුව ඇතුළෙන්ම ඇහෙද්දී මට මං ගැනම හරි අවතක්සේරුවක් ඇති වුණා. මට දීලා තියෙන බෙහෙත් වලටද මන්දා මට පුදුම විදිහට නිින්ද යනවා. බඩත් පිරුණ නිසා මට හොඳටම නිින්ද ගිහින්. හවුස ලෙඩ්ඩු බලන වෙලාවේ අපේ සෙට් එක ඇවිල්ලා ඇහැරනකම්ම මට නිින්ද ගිහින් තිබුණා. ඇස් ඇරෙද්දිම මං බැලුවේ වාට්ටුවේ මුලම තිබ්බ එයාගේ ටේබල් එක දිහා. දෙයියනේ, එතන හීස්. කවුද වෙන නර්ස් කෙනෙක් එතන වාඩි වෙලා හිටියා. "මොනවද බං උඹ නැගිට්ටක මං හොයන්නේ? නර්ස් කැලක්වත් සෙට් වුණාද?" කියලා අනිකුන් අහලා හිනා වෙද්දී මට ආවේ ලොකු තරහක්. ඇත වටේම පිරෙන සෙනඟ හිටියත් මට දැනුනේ පුදුම හිස්කමක්. එයා ෂිෆ්ට් එක ඉවර වෙලා යන්න ඇති කියලා මට හිතුණා. ඊළඟට කපන්නේ කොටන්නේ ගහගන්නේ කොයි චණ්ඩියා එක්කද කියලා රෑ තිස්සේ හිතපු මට පළවෙනි වතාවට මේ දේවල් වලින් කැළවෙන්නේ කොහොමද කියලා ඔලුවට ආවා. අඩු ගානේ මට යන්නවත් තැනක් නැහැ. හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වුණාම මම යන්න ඕන පරණ තැනටම කියලා මතක් වෙද්දී ජීවිතේ ටික ටික ඈතයි වගේ දැනෙන්න මට පටන් ගත්තා. මුල් වතාවට මට මේ හැම දෙයක්ම එපා වුණේ අන්නේ එහෙම. මේ තුවාල තව දවස් දෙක තුනකින් සනීප වෙලා හොස්පිටල් එකෙන් එළියට ගියාට පස්සේ ටිකටම පරණ ජීවිතය ගෙවන්නේ නැතුව පිළිවෙලක් වෙන්න හේතුවත් මං අහුවෙලා ඉන්න මකුළු දැලෙන් එළියට එන්න බෑ කියලා මං දැනගෙන හිටියා. පාතාලේ හැබයි ජෝර්ජ් අයියා එක්ක එකතු වෙලා රටේ ලොකු ලොකුන්ගේ කොන්ත්‍රාත්වලට අපි දීපු ගේම් ගොඩක ඉස්සරහින් හිටියේ මං.
ඒ ලොකුන්ගේ පැටිකෙරිය එලිවෙන නිසා අපි මේවයින් ගැලවෙනවට ඒ කවුරුත් කැමති වුණේ නෑ. දිගටම මැරයෙක් විදිහට ජීවත් වෙලා කාගේ හරි කඩුපාරකට වෙඩි උණ්ඩකට පපෝ දීලා මැරිලා යනමයින් එහා ජීවිතයක් මැරයෙකුට නෑ නේද කියලා මට මතක් වුණා. ඒ ජීවිතය අස්සට නිකමටවත් අහිංසක කෙල්ලෙකුට එන්න දෙන්නේ නෑ කියලා මං ඒ කාලෙම හිතලා තිබ්බා. මෙච්චරකල් කිසිම කෙල්ලෙක් ඉස්සරහා හිත හෙල්ලුනේ නැත්තේ ඒකයි. මං එහෙම ඉඳලා ආයෙමත් එහෙම්ම ජීවත් වෙන්න හිතුවා. එයා හෙට උදේ ෂිෆ්ට් එකට ආවම එයා දිහා නිකමටවත් නොබල ඉන්න මං හිතාගත්තා. නිින්ද යන බෙහෙත් දීලා තිබ්බත් ඇඟේ වේදනාව ගොඩක් අඩු වෙලා තිබ්බත් මට මහරෑ වෙනකම්ම නිින්ද ගියේ නෑ. මට එළිවෙන්න කිට්ටුව නිින්ද යන්නේ නැති. පපුවට මේ දැනුණු උණුසුම් මුදු පහස මොකද්ද කියලා මං ඇස් අරින්නේ නැතුව නිින්දෙන්න හිතුවා. රෝස මලක් පපුවෙන් තිබ්බ වගේ පපුව චුට්ටක් අතගාලා අත්ගොබේ තිබ්බ තුවාලේ අතගාද්දි නම් මං ගැස්සිලා වගේ ඇහැරුණා. දෙයනේයා ඉන්ජෙක්ෂන් එකටවත් ඇහැරුනේ නැති වුණාම බය හිතුණා. රහසින් වගේ මුමුණත්තේ මගේ මුළු ඇඟම හිරි පැටිලා ගියා. බෑ ඒක යාට දැනෙන්න දෙන්න බෑ. මං තරහින් වගේ ආයෙමත් ඇස් පියාගත්තා. ආශි ෂිෆ්ට් එක ඔන් වෙන්නත් කලින්ම බෝඩ් එකට දුවගෙන ආවද? ඒකම කවුද අහන අහන මට හොඳට වැහුණා. ඒකට උත්තර දුන්නු මද හිනාව මගේ ඇඳ ගාවින්මයි කියලා දැනෙද්දී මගේ පපුව ආයෙමත් පිච්චුණා. දවස 30 100 පාරක් විතර හිතා මතාම මගේ ඇඳ ගාවින් එහෙ මෙහෙ යන්නේ මගෙන් බැල්මක්වත් බලාපොරොත්තු වෙන් කියලා නොදැනෙන තරම් මම ගලක් නෙවෙයි. අනේ දෙයනේ ඒත් මට ඒක කරන්න වුණා. හවස් සොරුවේ මාව ඩිස්චාර්ජ් කරද්දී අනෙක් නර්ස් නෝන්ලාට ඇටෙන්ඩන් නෝන්ලාට පවා මම හිනා වෙලා බොහොම ස්තුතිය කිව්වට එයාගේ ඇස් විතරක් මම මගහැරියා. අපේ කොල්ලෝ මගේ බඩු මුට්ටු උස්සම් මාවත් වත්තම් කරගෙන බෝඩ් එකෙන් එළියට එද්දිනම් මට වාව ගන්න බැරි වුණා. මං එකම එක වතාවක් එයා දිහා හැරිලා බැලුවා. අනේ දෙයනේ බෝඩ් එකේ කොට පිටියේ නිසිලා එයා මං යන දිහාම බලාගෙන ඉන්නව දකිද්දී මට ආයෙම හැරිලා දුවගෙන යන්න හිතුණා. ආදරේ කියන්නේ හිතක් ළඟ දිවෙන එකට. මගේ හිත ළඟට එන ඔබට වෙන්නේ හැමදාම පිච්චෙන්න. මං එහෙම හිතාගෙන හිතක් පපුවක් නැති එකෙක් වගේ වාට්ටුවෙන් එළියට ආවා. ජෝර්ජ් අයියාගේ ගෙදර මටම තිබ්බ කාමරේ ඇඳටම වෙලා මිස මං එළියටවත් එන්නේ නැත්තේ මට තාම අමාරුයිද කියලා කොල්ලොයි ජෝර්ජ් අයියා ටිකක් බය වුණා. ඉස්පිරිතාලේ ඉඳලා ඇවිල්ලා දවස් 4ක් පහු වෙලත් ඇඳ බදාගෙනම ඉන්නවා මිස මට එළියට යන්න හිත් දුන්නේ නැහැ. පස්වෙනි දවසේදී කොල්ලෝ මාව බලෙන්ම එළියට අරන් ඇවිල්ලා සාලේ හාන්සිපුටුවේ වාඩි කළා. පුටුව ජෝර්ජ් අයියාගේ. ඒත් එයාගේ විශ්වාසවන්තම ගෝලයා වුණු මට පුටුව දෙන්න අය දෙපාරක් හිතුවේ නැහැ. කකුල් දෙක තියාගෙන ඇඳ දෙකත් ඉස්සරහට කරලා මාව වාඩි කරාට පස්සේ අමාරු නම් ආයේ ප්‍රයිවට් ડોක්ටර් කෙනෙක් ගාවට යමුද කියලා ජෝර්ජ් අයියා මගෙන් ඇහුවා. ඒත් හිත ඇසේ තියෙන ලෙඩවලට දොස්තරලා ළඟ බෙහෙත් නැහැ කියලා මම හොඳටම දැනගෙන හිටියා. ඒ එකම ලොකුයි කිරියයි තව කොල්ලෝ සෙට් එකක් එක්ක පඩි පෙළ බහැලා ආවේ මොනවා හරි මිෂන් එකකට කියලා මට තේරුණා. එහෙනම් ජෝර්ජ් අයියා අපි යනවා. පොඩි තුෂායි ඇලර්ට් එකක් දාගෙන ඉන්න අපි ඉහින් එන්න කියලා මටත් කියාගෙනම කොල්ලෝ ටික එළියට බැස්සා. උඹලට මතකයිනේ කෙල්ලට හීරීමක්වත් වෙන්න බෑ. මේක කාගේ ඕන එකක්ද කියලා දන්නවනේ. උට කෙල්ල ඕනේ මලක් වගේ. ජෝර්ජ් අයියා ඇඟිල්ල උරුක් කරලා කියද්දී කොල්ලෝ ටික ඔළුව වරලා වෑන් එකට නැගලා ගියා. මොකද්ද අයියේ වැඩේ? මේ දවස් ටිකේ මුණු දේවල් මෙලව දෙයක් නොදන්න හින්දා මං නිකමට ඇහුවා. ජෝර්ජ් අයියා hina වුණා. පොඩි ගේස්සේ අබ්බා මේ ඇවිල්ලා තියෙන සේනාරත්න ඇමතිතුමාගේ. මේ හින්දා තමයි මේ වැඩේ පොඩි උනත් පිළිවෙලට කරන්න ඕනේ. ඔබ ගෙලින් කටේ හිටියනම් මං යවන්නේ ඔබ. ඒත් ඉතින් මේ ඇමතියට හදිස්සියලුනේ. ඔව් ඉතින් උන්ට අමාරු තද වෙද්දී හරි හදිස්සි වෙනවා. අදම කෙල්ල බෝණි කියලා හිතෙන්නේ ඇති. අපි ඌට කියලා කෙල්ලෝ කී දෙනෙක් උස්සලා දීලා තියෙනවද බං? හැබැයි කොල්ලෝ මේ කිව්නම් බඳින කතාවකුත් කිව්වා. හපොයි අපි නොදන්නුන්ගේ බැඳිලි. ආදයි හෙටයි අනිද්දයි කෙල්ල වහපයක් කරලා තව සති දෙක තුනක් ගෙදර තියාගෙන තාව එක එකගේ ෆොටෝ එකක් කියලා උස්සපන් කියලා. ඒක අතකට අපි කරන්නෙත් මහත් පහුකාර වැඩක් බං. ජෝර්ජ් අයියා ටික හුස්මක් හෙළුවා. සේනාරත්න ආණ්ඩුවේ ඉන්න ඉහළම ඇමතියෙක්. තට්ටේ පෑදිලා බඩත් තාරලා කටේ දතුත් නැති වුණත් මනමාල කමේ නම් අඩුවක් තිබ්බේ නැහැ.
මාසකට පාරක් කොහේ හරි දකින කෙල්ලෙක්ව උස්සන් එන්න කියලා අපිට ඕඩර් එනවා. කෙල්ල උස්සන එක නම් මෙදී මහගේමත් නෑ. ඒ හින්දා එයත් ඕඩර් බාර ගන්නවා. ඇමති කෙනෙක් කිව්වම උඩ දාගෙන දීගෙන එන කෙල්ල ඕන තරම් හිටියට ඇමතියට තිබ්බේ වෙන ආසාවක්. ඇමති පට්ටන් සතේකට ගණන් නොගෙන උඩ ලෙවල් එකේ කෙල්ලෝ බලෙන් උස්සල ගන්න එක තමයි ඔහුගේ ආසාව. අනේ මේ අත් දෙකෙන් මං කෙල්ලෝ කී දෙනෙක් එහෙම උස්සන්නේ නැද්ද? උන්ට දැන් මොනවා වෙලා ඇද්ද? මේ පවුනම් මේ කපේට ගෙවල ඉවර කරන්න බෑ කියලා මට හිතුණා. එක අතකට කඩුපාරකින් වෙඩිපාරකින් මැරුම් කාලා හරි මේ පවු නතර කරන්න මට උවමනා වුණා. හැබැයි මේ පාර කෙල්ලගෙන මහා මොකද්ද අමුතු පෙනුමක් තියෙනවා බං. මටත් දැක්කම ලෝභ හිතුණා. මේ සේනාරත්නයාගේ පවුකාර ඕඩ අපි නතර කරන්න ඕන බං. මේ බලහංකො හාපැටියෙක් වගේ කෙල්ල. මුගේ දුවෙක් වගේ මේකේ. ජෝජයි එහෙම කියාගෙන ෆෝන් එක කරන් ඇවිල්ලා මගේ මූණට ඇල්ලුවා. මං හාන්සි පිටුවෙන් කොහොම නැගිට්ටද මන් දන්නේ. මං ෆෝන් එක උදුර ගත්තා. අයියේ මගේ කෙල්ල. මට කෑ ගැහුණා. ජෝජයියත් ගැස්සුණා. ඒ එකම කෙල්ලව උස්සන්න කියපු එවුන්ගෙන් කෝල් එකෙද්දි මං ආන්සර් කළා. මං අහන්න කලින් උන් කියාගෙන යන්න ගත්තා. ජෝජයිය කෙල්ලව වාහනේ දාගත්තා. කිසි අවුලක්ුණේ නැහැ. කෙල්ලව නුගේගොඩ පරණතට අරන් යන ගමන් ඉන්නේ. මං ෆෝන් එක විසික් කරලා දාලා ගේන්න එළියට දිව්වා. මිදුළු තිබ්බ බයික් එක ෂණිකව ස්ටාර්ට් කරා මං එද්දි ජෝර්ජ් අයියා කෑ ගහ ගහ මගේ පස්සේ ගිනව මං දැක්කා. ඒකගේ ඇඟට ඇමතියගේ උන් අතක් හරි තිබ්බොත් මං මරාගෙන මැරෙන්න හිතාගෙන උපරිම වේගෙන් බයික් එක පැද්දා. නුගේගොඩ ඇඹුල් දෙනිය පාරේ දෙවනි පටුමගේ ඒ මුස්පේන්තු ගෙදරට මං ආවා. මං ඊතරට ඕන තරම් කෙල්ලෝ ගිහින්දිලා තියෙනවා. ඒත් මේ පාර බෑ. මගේ හිත හෙලෙව්ව අහිංසකීව එතනට යවනවට වඩා ඒකවත් මරල මාත් මැරෙන එක හොඳයි කියලා මං හිතුවා. මං දෙවනි පටුබගෙන් හැරෙද්දී අපේ වෑන් එකෙන් කෙල්ලව එළියට ගන්නවා මං දැක්කා. ඇමතිගේ උන් කෙල්ලව ගන්න තෙන්ට ඇවිල්ලා හිටියා. අතපය බැඳලා කට කෙට ගහලා හිටියත් කෙල්ලගේ දැඟලිල්ල නිසා අපේ දෙන්නෙක්ම කෙල්ලව අල්ලන් හිටියා. ඇමතිගේ උන්ට කෙල්ලව බාර දෙද්දිම ඒකට අතක් තියන්නේ නැහැ කියාගෙන මං ඉස්සරහට පැන්නා. කවුදෝ එකෙක්ගෙන් මට වැදුණු පානක් එක්ක මම විසිවෙද්දී මං අපේම එකකකින් තුවක්කුවක් ඇදලා අරන් උන්ට වෙඩි තිබ්බා. උනුත් වෙඩි තිබ්බා කියලා මට දැනුනේ කන ළඟින් ඇහුණු වෙඩි සද්දෙත් එක්ක ඔළුව සීතල වෙලා යද්දී. පපුවට ඇවිල්ලා වැදුණු ගිනියම් මූණිස්සන් දෙක තුනක් මස් ඇතුළට කිඳා බැස්සා මට දැනුණා. අපේ උණුයි උන්ගේ උණුයි වෙඩි තියාගනිද්දී මගේ මුළු ලෝකෙ කළුවර වෙලා ඇස් පිය වෙලා මාව බිමට වැටුණා. මගේ ඇඟට පුදුම සුව පහසුවක් දැනුණා. මගේ ඔළුව කොණ්ඩේ අස්සෙන් දැනෙන ඒ මුදු පහස මට හිතා ගන්න බැරි වුණා. මට ඒකට හරි ලෝභ හිතුණා. මගේ කනට ඇහෙන හඬවල් තේරුම් ගන්න මට බැරි වුණා. මං ඉන්නේ මැෂින් ගොඩක් මැද්දේ වගේ හැංගීමක් එක්ක මං හෙමින් හෙමින් ඇස් ඇරියා. ඩොක්ටර්! ඩොක්ටර්! පේෂන්ට් සිහිය ආවා. මට ඇහුණේ උරු පුරුදු හඬක්. ඔව්. මේ ලෝකයේ හඬ මට ඕනම තැනකදී අඳුන ගන්න පුළුවන්. ඒ එක ලොකු කලබලයක්. ඩොක්ටර්ලා දෙතුන් දෙනෙක් ඇතුළට දුවගෙන ආවා. කවුද අඬන හඬක් ඒ අස්සේම ඇහෙද්දී මට තව මොනවද කළා. ඔයාට අපිව පේනවද කිය කියා දොස්තර කෙනෙක් අහද්දී දොස්තරවත් අයින් කරගෙන මගේ ඉස්සරහට ආපු රූපේ නම් මං කටහඬ වගේම අතුරගත්තා. අනේ තුෂාන් කතා කරන්න. ඔහට මාව ඇහෙනව නේද? මගේ ඇස්වලින් කඳුළු බේරෙද්දී තොල් හෙලෙව්වත් මට උත්තර දී ගන්න බැරි වුණා. මට ආයෙමත් නිින්ද යගෙන ආවා. මං ආයේ කීප වතාවක් ඇහැරෙද්දී මට වචන දෙකක් කතා කරගන්න පුළුවන් වුණා. ෂිෆ්ට් එක මාරු වෙද්දිවත් ගෙදර නොයා එයා මං ගාවින්ම හිටියා. මට ටික ටික සනීප වුණා. මට චුට්ට චුට්ට වචන දෙක කතා කරන්න පුළුවන් වුණා. එයා මගේ ළඟින් හැම මොහොතෙම හිටියා. එක දවසක ඩොක්ටර්ලා ඇවිල්ලා මාව චෙක් කරාට පස්සේ එයාලා මොනවද කතා වුණා. එයා සන්තෝෂෙන් උඩ පැන්නා. අනික හැමෝම එයාගේ පිටට තට්ටු කර කර සතුටු වෙද්දී මොනවා හරි දෙයක් වෙලා කියලා මට දැනුණා. හැමෝම අයින් වෙනකන් ඉඳලා එයා මගේ ළඟට ආවා. ඔයා අනිත් යනවා. ඔයාව දැන් මැෂින් වලින් ගලවන්න පුළුවන් කියලා තමයි ඒ ඩොක්ටර්ලා කිව්වේ. මට දැනුනේ අකුණක් ගැහුවා වගේ. ආයෙමත් ඒ ජරා ජීවිතයට යනවට වඩා මැරිලා යන එක හොඳයි කියලා මට හිතුණා. මට යන්න කියන්න එපා මැනිකේ. මට යන්න වෙන්නේ ආයෙමත් ඒ ජරා ජීවිතයට. මට යන්න බෑ. පුළුවන් නම්
මට ඔයා අත්දකේ මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් දීලා මේක ඉවරයක් කරන්න. එයා මගේ ළඟින් වාඩි වුණා. මගේ අතක් කරන් එයාගේ කම්බුලෙන් තියාගත්තා. ඔයා යන්නේ ඩුබායි මගේ තාත්තගාවට. මාව බේරගත්තු කෙනා වෙනුවෙන් ඕනම දෙයක් කරන තාත්තා ලෑස්ති. ඔයා යවන්නේ එහි හොස්පිටල් එකට. මාත් මෙහෙන් අයින් වෙලා තාත්තගාවට එනවා. මගේ ඇස්වලින් කඳුළු බේරෙද්දී එයා නැවිලා මගේ නළල සිපගත්තා. බය වෙන්න එපා. ඔයා ගැය ඔක්කොම හිතන්නේ ඔයා මැරිලා කියලා. ජෝර්ජ් අය තමයි ඒක කෙරෙව්වේ. ඔයා මැරිලා කියලා ඔක්කොටම ප්‍රසිද්ධ කරලා එයා පෙට්ටියකුත් වල දැම්මා. ඔයාගේ ඩොකියුමන්ට් ඔක්කොම මට හොරෙන් දීලා ඔයාව කොහේ හරි අරන් යන්න කියලා මට කිව්වේ එයා. මගේ ඇස් වලින් ආයෙමත් කඳුළු අලුත් වෙවි වැටෙන්න ගත්තා. දවස් දෙක තුනකට පස්සේ හරිම හොර රහසෙන් අපි ලංකාවෙන් පිට වුණේ නීත්‍යානුකූලව කසාදත් බැඳලා. අපිව පිළිගන්න එයාගේ තාත්තා ඩුබායි එයාපෝර්ට් එකේ බලන් හිටියා. පුතා, උඹ මගේ හුස්ම රැකගත්තා. උඹ වෙනුවෙන් මං පණ වුණත් දෙනවා කියලා මගේ අතින් හරි තදට අල්ලගෙන එයාගේ තාත්තා මට කිව්වා. එයා හා පැටියෙක් වගේ තාත්තගේ පපුවට තුරුළුණා.